අපි බලමු ඔයාලට හම්බ වෙච්ච grade 7 ICT flashback series week 4 එකට අදාළව හම්බ වෙච්ච short note එකේ තියෙන activities ටික අපි discuss කරා. මේ short note එක දුන්නේ operating systems වල basic දේවල් ගැන. මොකද්ද operating system එකක් කියන්නේ? මොනවද operating system එකෙන් වෙන task වගේ දේවල් ගැන තමයි මේ short note එකෙන් අපි කතා කරේ. එහෙනම් අපි activities වලට යමු. මේ ඇක්ටිවිටීස් ටික මම හිතනවා ඔයාලා කරන්න ඇති කියලා අපි දැන් ඩිස්කස් කරනවා. මේකේ පළවෙනි ක්වෙස්චන් එක තියෙන්නේ what is an operating system? What is an operating system? අපිට මේ operating system එක මොකක්ද කියන එක define කරන්න අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. Operating system එකක් කියන එක අපිට ඒ විදිහට කියන්න පුළුවන් මේක system software එකක් කියලා කියන්න පුළුවන්. අපි softwares අපිට categorize කරන්න පුළුවන් type දෙකකට. එකක් system softwares, අනිත් එක application softwares කියලා. මේ system softwares කියන්නේ computer එකේ තියෙන hardware සහ application software අතර සම්බන්ධයක් ගොඩනගන්න පාවිච්චි කරන softwares වලට අපි කියන්නේ system software කියලා. මේ system software වලට එන එක උදාහරණ තමයි මේ අපි කියන operating systems වෙන්නේ. එහෙනම් අපිට operating system ගැන අපි define කරද්දී අපිට කියන්න පුළුවන් operating system is a soft system software. Operating system is a soft operating system is a system software that links both hardware and application software කියලා අපිට ලියන්න පුළුවන්. අපෝ මං කිව්වොත් operating system is a system software that links both hardware and application softwares කියලා අපිට ඒක define කරන්න පුළුවන්. මොකද මේකේ main task එක වෙන්නේ මේ විදිහට අපිට මේ දෙක අතර සම්බන්ධයක් හදලා දෙන එක. එතකොට තමයි අපිට කම්පියුටරයක් හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඔපරේටින් සිස්ටම් එක නැතුව අපිට කම්පියුටරයකින් ප්‍රයෝජනය ගන්න බෑ. මොකද ඒ අතර සම්බන්ධයක් හදෙන්නේ නැති හින්දා. හරි. එහෙනම් ෆස්ට් ක්වෙස්චන් එකට අන්න ඒ විදිහට ඔයාලට ආන්සර් එක ලියන්න පුළුවන්. අපි යන් සෙකන්ඩ් ක්වෙස්චන් එකට. සෙකන්ඩ් ක්වෙස්චන් එකේ තියෙන්නේ why an operating system needed in a computer? Why an operating system needed in a computer? මේ question එකට මම කැමති answers ලියනවා නම් points දෙකකින්. පළවෙනි point එක තමයි without an operating system we cannot link software and hardware. අපි කලින් define කරපු දෙයම තමයි. හරිද? මොකද අපි දන්නවා දැන් අපි දන්නවා operating system එක නැතුව computer වැඩ කරන්නේ නැහැ. මොකද ඒක තමයි hardware සහ application software link එක හදන්නේ. එහෙනම් ඒක එකක් මේ question එකට answer එක ලියද්දී අපිට තව එකක් ලියන්න පුළුවන් because operating system provide a user interface කියලා. අපි මේ user interface එක කියන්නේ අපිට computer එකත් එක්ක වැඩ කරද්දී අපිට ඒක ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන් වෙන්න අපිට ලේසියෙන්ම මේ computer පාලනය control කරන්න පුළුවන් වෙන්න අපිට රූපත් එක්ක අකුරුත් එක්ක අපිට දීලා තියෙන පොඩි display එකේ අපිට පෙන්වන දෙයකට තමයි අපි කියන්නේ user interface කියලා. ඔයාලා කොහොමද user interface එක family ඇති ඔයාලා windows එක පාවිච්චි කරනවා නැත්නම් android phone එක පාවිච්චි කරනවා නම් ඔයාලා දැකලා ඇති අනිවාර්යයෙන්ම මේ user interface එක කියන්නේ අර icons එක්ක අපිට computer එකේ නම් mouse එකෙන් ගිහලා click කරලා open කරන්න පුළුවන් වෙන්න, phone එක නම් touch කරලා open කරන්න පුළුවන් වෙන්න, password එක කරන්න පුළුවන් වෙන්න, ඒ හදලා තියෙන pay අපිට ලේසියෙන් access කරන්න පුළුවන් වෙන්න හදලා තියෙන දෙයට තමයි අපි කියන්නේ user interface එක කියලා. එතකොට මේ user interface එක අපිට provide කරන්න දායක වෙන්නේ මේ operating system එක තමයි. Operating system එකේ කොටසක් තමයි user interface එක වෙන්නේ. එහෙනම් මේ second question එකට ඒකත් අපි ලියන්න පුළුවන් provide an user interface to work easily with the computer කියන එක අපිට second question එකට අපිට ගන්න පුළුවන්. හරි අපි යන් third question එකට. Mention three tasks performed by an operating system. Operating system එකකින් task ගොඩක් වෙනවා. මේ user interface දෙන එකත් එක task එකක්. ඊට පස්සේ hardware and software එකට link කරන එකත් එක task එකක්. ඒ වගේම අපි බලමු තවත් මොනවද තියෙන task. වල තුනක් ලියන්න ඕනේ. එතකොට අපි ගොඩක් තියෙනවා මේ වගේ task. අපිට කියන්න පුළුවන් control the activities related to storage devices. අපිට computer storage device එක access කරන්න පුළුවන් සහ ඒක අපිට පාලනය කරන්න පුළුවන් වෙන්නේ මේ operating system එක හරහා. අපි storage devices එම ගිය සතියේ අපි discuss කරා මතකද? හරි.
එතකොට අයිතින performs the task related to processing files and folders correctly කියලා අපි ලියන්න පුළුවන්. මේ අපි storage device එක අපි store කරලා තියෙන files folders වලට අදාළ task perform කරන්නත් පාවිච්චි වෙන්නේ මේ operating system එකම තමයි. දැන් අපි තව කියන්න පුළුවන් manage the computer memory efficiency. අපේ computer එකේ තියෙන memory එක බොහොම පාලනයකින් ඇතුව ඒක හරි විදිහට පාවිච්චි කරන්න ගන්නේ මේ operating system එකෙන් තමයි ඒ level manage වෙන්නේ. දැන් අපි කලින්ම කතා කරා මේ hardware and software අතර link එකක් හදනවා කියලා. එතකොට මෙතනදී වෙන්නේ මේ hardware ටිකම හරි ගානට මේ අදාළ softwares වලට එන විදිහට අවශ්‍ය විදිහට පාවිච්චි වෙන්න ඒ ටික manage කරනවා මේ operating system එක. එහෙනම් memory එකත් computer memory එකත් හරි ගානට පිළිවෙලකට efficiency එකකින් manage කරනවා මේ operating system එකේ. ඔය විදිහට ඔයාලට තව මේ note එකෙත් තව තියෙනවා ඕන විදිහට answers ලියා ගන්න පුළුවන්. හරි. ඊළඟට හතරවෙනි question එක මේක ඔයාලගේ idea එක සහ හැබැයි ඔයාලා බොහෝ දුරට දන්නවා ඇති මේකට answer එක. හතරවෙනි question එකනේ what is the most popular operating system in the world? ඔයාලා දන්නවා ඇති ජනප්‍රිය operating system එක ලෝකෙ තියෙන්නේ Microsoft Windows කියන operating system එක තමයි ලෝකෙ ජනප්‍රියම operating system එක වෙන්නේ. හරි. අපි යන් fifth question එක සහ අන්තිම question එකට. Mention three computer operating systems and three mobile operating systems. Three computer operating systems, three mobile operating systems. අපිට computer operating system we can pull on Windows, Ubuntu, macOS, ඔය වගේ operating systems කියන්න පුළුවන්. ඔයාලා note එකේ ඔයාලා බලා ගන්න පුළුවන් මොනවද මේ operating systems කියලා. ඊළඟට mobile operating system අපිට ගන්න පුළුවන් Android, iOS, Windows mobile operating system එක ඔය වගේ operating systems mobile operating system විදිහට අපිට ගන්න පුළුවන්. හරි. එතනින් එහෙනම් මේ short note අදාළ activity එක ඉවර වෙනවා. අපි එහෙනම් next week එකෙත් මේ වගේම topic එකක් එක්ක ආපහු හම්බ වෙමු.